දෙබරවැව ප්‍රදේශයේ ඉපදී ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමට පැමිණීමට වරම් ලද 35 හැවිරිදි සුරංග ලක්මාල් පසු කලෙක දෙබරවැව එක්ස්ප්‍රෙස් ලෙසද නමක් සමහරුන් හදාගෙන තිබුණා කෙසේ වෙතත් ටෙස් තරඟ 70ක් ක්‍රීඩා කර කඩුලු 171ක් ලබාගෙන සුරංග ලක්මාල් ශ්‍රී ලංකා ටෙස් ක්‍රිකට් දිවියෙන් සහ ජාත්‍යන්තර ක්‍රිකට් දිවියෙන් සමු ගන්නවා. ඔහු එක් දින තරඟ 86ක් 20 ජාත්‍යන්තර තරඟ 11ක් ක්‍රීඩා කර ඇති ක්‍රීඩකයෙක්. එක් දින තරඟ 86 දී කඩුලු 109ක් ඔහු ලබාගෙන තිබෙනවා. 20 තරඟ 11 දී කඩුලු 8ක් ලබාගෙන තිබෙනවා. ඒ අනුව ඔහු සමස්ත ජාත්‍යන්තර කඩුලු සංඛ්‍යාව කඩුලු 296ක් ලබාගෙන තිබෙනවා. තරඟ 167ක් තුල ඔහු පළමුවෙන්ම ශ්‍රී ලංකාව නියෝජනය කරන්නේ 2009 වර්ෂයේ දෙසැම්බර් මාසයේ ඉන්දියාවට එරෙහිව තරඟයකින් ඔහුගේ අවසාන තරඟය බවට පත්වන්නේ 2022 ඉන්දියාවට එරෙහිව තරඟයකින්. එය දෛවෝපගත සිදුවීමක් එක් ආකාරයකින් බලන් ගියාම. ඒ වගේම සුරංග ලක්මාල් ටෙස් කඩුලු අතින් ගත්තහම සමස්ත කඩුලු සංඛ්‍යාව විදිහට ශ්‍රී ලාංකික පන්දු යවන්නන්ගේ බැලුවහම ඔහු හතරවන ක්‍රීඩකයා බවට පත්වෙනවා. මුතය මුරලිදරන් අංක 1, රංගන හේරත් අංක 2, චමින්දවාස අංක 3 ඉන අනතුරුව සුරංග ලක්මාල් අංක 4 සිටින්නේ. එයට කඩුලු 5 බැගින් ලබාගත් අවස්ථා 4ක් 4 බැගින් අවස්ථා 7ක්ද අයත් වෙනවා. කෙසේ වෙතත් ඉන්දියානු ක්‍රීඩකයන්ගේ සුබ පැතුම් මැදයි ඔහු සමුගෙන යන්නේ. සමහරක් විට සුරංග ලක්මාල් සිතන්නට නැතුව ඇති ඉන්දියානු ක්‍රීඩකයන් ඔහුට එසේ සුබ පතාවි කියා. කෙසේ වෙතත් අපි වරක දුටුවා පුහුණුකරු ද්‍රාවිඩ් ක්‍රීඩාගාරය තුලදී ඔහුට සුබ පතනවා. ඒ වගේම හිටපු නායක විරාට් කෝලි, ඒ වගේම බුම්රා, ඒ වගේම නායක ශර්මා වගේ සියලුම ක්‍රීඩකයන් පහේ ඔහුට සුබ පැතුවා ඔහුගේ විශ්‍රාම ජීවිතයට. ඒ ඉතාම විශේෂ සිද්ධියක්. සුරංග ලක්මාල් ලංකාවේ ලෙජන්ඩ් කෙනෙක් නොවුනත් හැම විටම නවක ක්‍රීඩකයන්ට දෙයක් ඉගැන්වීමට කැමැත්තෙන් සිටින බව ඔහු විසින්ම පවසා සිටියා අවසාන මාධ්‍ය හමුවේදී. කෙසේ වෙතත් ඔහු දැවැන්ත ක්‍රීඩකයන් හමුවේ සෙවනැල්ලකට සැඟවී සිටි ශ්‍රී ලංකා ටෙස් ක්‍රිකට් ක්‍රීඩාවට විශේෂයෙන්ම විශාල සේවයක් කළ ක්‍රීඩකයෙක් 35 හැවිරිදි සුරංග ලක්මාල් මින් අනතුරුව එංගලන්තය බලා යනු ඇති ඔහු ප්‍රාන්ත ක්‍රිකට් ක්‍රීඩා කිරීමට ඒ ඔහුගේ හීනයක් බව පවසා සිටියා. ඒ වගේම ඔහුට ඕස්ට්‍රේලියාවෙනුත් ආරාධනා ලැබී තිබෙන බව පවසා සිටියා ක්‍රිකට් ක්‍රීඩා කිරීමට. කෙසේ වෙතත් වසර 12ක පමණ කාලයක් ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමට තමගේ සේවය සපයා අවසානයේදී ඔහු නික්ම යනවා. ශ්‍රී ලංකාවේ හතරවන වැඩිම කඩුලු ලබාගත් ටෙස් පන්දු යවන්නා විදිහට. නමුත් සුරංග ලක්මාල් පිළිබඳව අනෙක් ක්‍රීඩකයන්ට මෙන් වැඩි ප්‍රශංසාවක් නැත්නම් ක්‍රීඩා ලෝලීන් අතරේ වැඩි කතාබහක් නැත්නම් ඔහු ඉහළින් ඔසවා තැබීම සිදු වූවාද යන්න අපිට නැවත සිතා බැලීමට සිදු වෙනවා. කෙසේ වෙතත් සුරංග ලක්මාගේ තීරණයට අපි ගරු කරමින් ඔහුගේ ඉදිරි ජීවිතය සාර්ථක වේවායි අපි ශ්‍රී ලංකා ක්‍රිකට් බ්ලොග් ප්‍රාර්ථනා කර සිටිනවා. channel එක subscribe කරන්න. සීනුව ඔබලා වැඩසටහන් ආපු ගමන්ම දැනගන්න.